අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත කැබිනට් කුට්ටම අනන්න ළඟයිද අමාත්‍යංශ 10ක විශේෂපතයන් සහ ආයතන වෙනස් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පහලටම වැටුණු ලංකාව සජිත්ගේ අනාවරණය මෛත්‍රී ගැන ෆයිල් හතක් රවි ළඟ යහපාලන ආණ්ඩුව විනාශ කළේ මෛත්‍රී යහපාලනේ හිටපු මැති ඇමති සහ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා දැන් දේශීය පුවත් අමාත්‍යංශ 10ක විශේෂපතයන් හා කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නව කැසට නිවේදනයක් නිකුත් කර තිබෙනවා මෙම සංශෝධනයට අනුව ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යංශය අහෝසි කර තිබීම විශේෂත්වයක් අග්‍රාමාත්‍යවරයාගේ බලය තවදුරටත් පුරුල් කරමින් මුදල් අමාත්‍යංශයේ සතු ආයතන 10ක් අග්‍රාමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා විමල් වීරවංශ මහතා සතු අමාත්‍යංශයට තවත් එක් ආයතනයක් එක් කර තිබීම තවත් විශේෂත්වයක් එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ යටතට බෞද්ධ පුනරුදාර මුදල සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය එක් කර තිබෙනවා. එමෙන්ම බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා බාරකාර දෙපාර්තමේන්තුව එක් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම මෙතෙක් මුදල් අමාත්‍යංශය යටතේ පැවති ආයතන 10ක් අගමැතිවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වර්ධකරුවන්ගේ විශෝධන පුහුණු පාසල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මින් ඉදිරියට අධිකරණ අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කටයුතු කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය එම ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එහි කාර්යයන් සහ ක්‍රියා පටිපාටි සියල්ල අලි සබ්‍රිය අමාත්‍යවරයාගේ අධිකරණ අමාත්‍යංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා අමාත්‍ය දුහුරේ දරණ කර්මාන්ත අමාත්‍යංශයේ යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත් කර තිබෙනවා. එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයේ යටතට පවරා තිබෙනවා. මේ අතර ඩීවී චානක රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතට ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධනය කිරීම එම ගැසට් නිවේදනයෙන් සිදු කර තිබෙනවා. එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ යටතට මෙම ගැසට් නිවේදනයෙන් පත් කර තිබෙනවා. අපේ රටේ මැතිවරණ දිගින් දිගටම කල් යනවා. එවන් පසුබිමක පළාත් පාලන ආයතන සභිකයන්ගේ දූර කාලයේ දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි. අපේ රටේ මැතිවරණ නියමිත කාලවකවානු වලට පවත්වන්නේ නැති බවට පැවති රජන් වලට මෙන්ම වත්මන් රජයටද දිගින් දිගටම චෝදනා එල්ලවනවා. අතුරුදන් වූ පළාත් සභා මැතිවරණයේ සම්බන්ධයෙන්ද පසුගිය දිනවල කතා බහ කළද එය පසුව යලිත් අමතකව ගිය මාතෘකාවක් බවට පත් වුණා. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මාතෘකාව යලි කරලියට පැමිණියේ 2021 වසරේ ජූලි මාස 25 වනදායි. ඒ එදින සිට දින 10ක් තුල ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට විශේෂ අමාත්‍යවරයාට බලතල හිමිවීමත් සමගයි එදින සිට පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විශේෂ අමාත්‍යවරයාට බලතල හිමි වැත්තේ වසරක් ඉක්මවන තුරු පමණයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මාස 10 වනදා පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැත්නම් එය 2023 වසරේ පෙබරවාරි මාස 10 වනදා දක්වා කල් දැමිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අවසන් වරට මෙරට පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ 2018 වසරේ පෙබරවාරි මාස 10 වනදායි. මේ අතර පළාත් පාලන ආයතනවල සභිකීන්ගේ නිල කාලය සංශෝධනය කරමින් ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ පත් කර ඇති පසුබිමකයි එලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ. මෙම නව සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කළේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි.
අදාළ ගැසට් නිවේදනයට අනුව එම සභිකීන්ගේ නිල කාලය 2023 වසරේ මාර්තු මස 19 වනදා දක්වා සංශෝධිත ගැසට් පත්‍රයට අනුව දීර්ඝ වනු ඇති. මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. ඇමැතිවරණය පිළිබඳව මම කලින් සඳහන් කර ආකාරයට වසරකින් කාලය දීර්ඝ කළා තිබෙනවා. එක පැත්තකින් මේ රටේ යහපත් වාතාවරණයක් නොමැති වීම සෞඛ්‍ය පැත්තෙන් අනිත් පැත්තෙන් අපි සඳහන් කළ ආකාරයට අදාළ පළාත් පාලන ආයතනවල කාලය වසර දෙකක් ගත වුණේ පසුගිය රජයේ පැවති සමයේ නිසා ඔවුන්ට ප්‍රමාණවත් වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසුනේ නැහැ. ඒ නිසා ඔවුන්ට සාධාරණ කාලයක් ලබා දීම යහපත් කියන සිතුවිල්ල අපි සෑම කෙනෙකුටම තිබෙනවා. ඒ කරුණු දෙක මුල් කරගෙන තමයි වසරක කාලයක් මේ දීර්ඝ කිරීම ලබා දීලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඔබ දන්නවා ඒක අපේ රජයේ කාලේ ආරම්භ වෙච්ච එකක් නෙවෙයි. පනත සංශෝධනය කරන්නට කටයුතු ආරම්භ කළා පසුගිය රජයේ සමයේදී. එම පනත සංශෝධනය කිරීමකින් තොරව නැවත වර්තමානයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම අපහසුතාවයක් තිබෙනවා. හැබැයි රජයේ පිළිබඳවත් අවධානය යොමු කළා. මේ වසර තුලදී එම ඡන්දය පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට කටයුතු කරනවා. මේ මැතිවරණයේ කල් දෙමීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මැතිවරණයක් කරන්න මිනිසු ගාවට යන්න බැරි වෙච්ච ආණ්ඩු බය වෙච්ච ආණ්ඩු දැන් මොකද කරලා තියෙන්නේ? තමන්ගේ ජනමතේ විමසන වෙනුවට තමන්ට තියෙන නීතිය ලැබිච්ච අවසරයක් පාවිච්චි කරලා පළාත් පාලන මැතිවරණේ වසරකට කල් දාලා තියෙනවා. ජනතාවගෙන් එන විරෝධයට මුණ දීගන්න බැරි වීම තමයි මේකට හේතුව. ආණ්ඩුව ෆේල් නැත්තම් මේ සමස්ත ඇමතුරු දක්ෂයි නං දැන් තියලා බලන්නකෝ පළාත් පාලන ඡන්ද දේශපාලනික ඡන්දයකට එන්න බය නම් ඒ ඡන්දේ තියලා පරාජය වෙන බය නම් පැහැදිලිව කියන්න ලැජ්ජ නැතුව. අවුරුදු 5කට බලය දීලා තිනේ අවුරුදු 5කට බලය අරගෙන වරායවල් අවුරුදු 50කට විකුණන්නයි විදුලි බලාගාර අවුරුදු 99කට විකුණන්නයි ඒව කරන්න ඉඩ දෙන්න බෑ. සම මේකට රෙහි පුළුල් මහජන බලයක් මහජන මතයක් ගොඩ නැගිය යුතුයි. තව අවුරුදු 3ක් අපිට බලය දීලා තියෙනවා. අපි මේක දාලා යන්න ආපු ආණ්ඩුවක් නැමේ. කවුරු පිළිරුම් ගැහුවත් ජනතාව ලබා දීලා තියෙන අවුරුදු 5කට ඒ වර්ෂ 5 තුලදී අපි සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ප්‍රාදේශීය සභා කල් දාලා නීත්‍යානුකූලව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෙන්නලා තියෙනවා අපිට දැන් ජනතාව ඉස්සරහට යන්න බෑ කියලා. මේ ප්‍රාදේශ සභා මැතිවරණ ඉදිරිපත් වුණොත් ආණ්ඩුවේ ආයතන වලින් මං හිතන්නේ 10%ක්වත් ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න බැරි බව ඒගොල්ලන්ගේ සමීක්ෂණ වාර්තාවල තියෙනවා. ඒ නිසා ඒකට බයයි තමයි මේ මැතිවරණේ කල් දැම්මෙන්. ඇත්තටම කාබනික පොහොර පිළිබඳ ගැටලුව යලි කරලියට ඇවිත් ලෝකයේ කොහෙන් කාබනික ගෙන්නුවත් එය අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතල තර්ජනයක්. ඒ අහිතකර ශුද්‍ර ජීවීන් එන්න පුළුවන් නිසායි. චීන පොහොර නැවෙන් වෙන්න ගිය විනාශය නතර වුණේ 99. නමුත් දැන් රාජ්‍ය අමාත්‍ය ශෂේන් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයත් එක්ක ඒ චීන පොහොර නැවේ අවධානම යලි මතුවෙලා. ලෝකේ දියුණු රටවල් වලට කාබනික පොහොර ආනයනය කරනවා. හැබැයි මේ අපේ රටට එවන්න හදන චීන කාබනික පොහොර වගේ නෙවෙයි. චීනයේ ෂින්ඩාව සමාගම ලෝකේ දියුණු රටවලටත් කාබනික පොහොර යවනවා කියලා. චීන පොහොර වලට කැමති අය පුන පුනා කියනවා. ඒ පොහොර කිලෝවයි අපටාව පොහොර කිලෝවයි මිල වෙනස අහලා බලන්න. අපට ඒ රටවල් වලට යවන කාබනික පොහොර ගෙන්නන්න බෑ. ඒ තරමට මිල අධිකයි. අපට ආපු චීන පොහොර නැවේ අහිතකර ශුද්‍ර ජීවීන් අඩංගු බවට සහතික කළේ අපේ ශාක නිරෝධායන අංශයයි. එහි සිටින වෘත්තිකයින් තම කාර්ය අකුරටම ඉටු කළ බව සත්‍යයක්. නමුත් රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ පැවසුවේ අපේ රටේදී චීන පොහොර හොඳ නෑ කිව්වට සිංගප්පූරුවෙන් පොහොර හොඳයි කියලා සහතික කළා කියලයි. ඇත්තම කතාව අපි මෙහෙන් අපි යවපු නැව තියෙනවනේ. ඒක හොඳටම සුදුසුයි කියලා සිංගප්පූරුවේදී ඔප්පු වුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුලේ. අපි නොදකින්න ඔබතුමාලත් ඒක දැනදැනම හොයන්නේ නැති ප්‍රශ්නයක් කියනවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය ඉතා බරපතලයි. ඒ කියන්නේ අහිතකර ශුද්‍ර ජීවීන් නැති පොහොර වලට වැරදි සහතිකය දුන්නේ කවුද? ඒ කියන්නේ අපේ රටේ විද්‍යාඥයින්ගේ වාර්තා වැරදිද? එහෙමනම් ඇයි චීන පොහොර නැව හරවල යව්වේ? අනාගතේ අපේ රටට ගේන කාබනික පොහොර සිංගප්පූරු සහතිකය යටතේ ගේන්න හදනවද? එහෙමනම් අපට ශාක නිරෝධායන අංශයක් අවශ්‍ය නැහැ. මම බොහොම වගකීමෙන් කියනවා හිටපු කෘෂිකර්ම ඇමතිවරයාට අපේ සත්ව නිරෝධායන ඒ සම්බන්ධව ඉන්න නිලධාරීන්ගේ සහතිකය ගැන අපි 100%ක් වග කියනවා. අපි දන්නවා මේ කස කැවෙන්නේ නැවත වතාවක් ඒ අසූචි නැව මේ රටට ඊළඟ යල් කන්නට කලින් ගොඩ බාන්න තමයි මේ ඇමැති ඇමතිතුරුන්ගේ කල්පනාව තියෙන්නේ. ඒකට අපි සම්පූර්ණ විරුද්ධයි. එහෙම ගියොත් නැවත වතාවක් අපි අධිකරණයට යන්න අපේ නිලධාරින් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. රාජ්‍ය ඇමතිවරයාට අනුව නිර්දේශ නිකලල් චීන පොහොර නැවට වැරදි සහතික දුන් නිලධාරින් ගැන පරීක්ෂණ සිදු කරනවලු. සිංගප්පූරුවේදී නිවැරදි පොහොරක් ලෙස හඳුනා ගන්න ඇති වෙන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් කරනවා දැන් මේ.
එහෙමනම් ඒ නිලධාරීන් කවුද? ඔවුන් චීන පොහොර නැවට අහිතකර ශුද්‍ර ජීවීන් දැම්මේ කොහොමද? මේ සියල්ල හෙලිකල යුතු බව අපේ අදහසයි. එහෙම නැතුව හුදෙක් කතා සාප්පු බවට පත්කොට ආයේ චීන ශුද්‍ර ජීවීන් මෙහි ගේන්න එපා කියන එක මතක් කළ යුතුයි. මාර්තු වන විට ෂින්ඩාඕ පොහොර ආයේ එනවා කියන එක සත්‍යක්. මේ නැව මාර්තු අප්‍රේල් වගේ ආවොත් මාර්මෙන් බිරුංකරණයේ අධිකාරණ ක්‍රියාමාර්ගය හැටියට ඒතර ඒක අපිට පුළුවන් වහාම මේ ඊගාව කන්නේ මුලදී පාවිච්චි කරන්න යුසුම් ගත කරලා තිබුණේ මෙට්‍රික් ටොන් 90000කට අප්‍රේල් එකම තමයි ඊගාව කන්නේ පටන් ගන්න ඒ වෙලාව වෙනකොට පොර මෙහි ඇවිල්ලා තියෙනවා චීනයේ කොතරම් බලවත්ද කියලා කියනවනම් චීන පොහොර නැවට ණයවර ලිපි නිකුත් කළ අපේ රටේ ප්‍රධාන පෙළේ බැංකුවක් වූ මහජන බැංකුව අසාධු ලේකණ ගත කළා. අධිකරණයෙන් එළඹි එකඟතාවයෙන් පසු මහජන බැංකුව අසාධු ලේකණෙන් ඉවත් කරන්න අද චීනය කටයුතු කරලා තිබෙනවා. හරි පොහොර ආවේ නැත්නම් අනාගතේ අපේ පස අපේ ශාක අපේ සංවේදී කලප චීන අහිතකර ශුද්‍ර ජීවීන්ගේ තෝතැන්නක් වනු ඇති. පූජ්‍ය බතරමුල්ලේ සීලරත්න හිමියන්ද ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැත්තන් හමුවී රටේ පවතින පොහොර අර්බුදය ගැන සාකච්ඡා කළා. ජනාධිපති හුරා මහමකෙච්චක් වටිනාතනේ වැඩපොජ්ජක් තමයි සූදානම් පොජ්ජ මන්ද කරුවේ. හැබැයි මේතනේ වටිනාතනේ වැඩපොජ්ජක් මන්ද වුණාට මේතන ආරම්භතන මන්ද කරුවා ඉක්මන්තන වැඩිතන. එක ගමම් පොජ්ජෙම්ම නතර පොජ්ජ මන්ද කරන එකම නෙවෙයි තිබවුවේ. ක්‍රමක්‍රමයෙන් මේතන නතර පොජ්ජ මන්ද කරගෙන මං ගච්ඡා. තත්ත්වය කොහොම වුණත් අඩු මිලට ජනතාවට හල් දෙනවා කියලයි ඇමති බන්දුල පවසන්නේ. මම සාතිකයක් ලබා දෙනවා මේ රටේ ජනතාවට මොනම තත්වයක් යටතේ විදිවත් පොදු ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සාල් කිලෝවක් අපි පුළුවන් තරම් උත්සාහ දරනවා රුපියල් 100ට අඩුවෙන් දෙන්න. 105ට වඩා වැඩියෙන් නාඩු කිලෝවක් අලෙවි කරන්නේ සතුස ඇතුළු සම්පකාර ඇතුළු රාජ්‍ය අලෙවි ජාලයේ මගින් ඒ අලෙවි කිරීම සඳහා අවශ්‍ය විධි විධාන යොදලා තියෙනවා. ඉතා හොඳ තත්ත්වයේ සම්බකිලෝකුත් රුපියල් 130ට වඩා වැඩි මිලට අලෙවි නොවන ආකාරයට වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ සඳහා ගත්ත ප්‍රධාන ක්‍රියාමාර්ග තමයි ඊයේ දිනේදී නාඩු සාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2කුත් සම්බ සාල් මෙට්‍රික් ටොන් ලක්ෂයකුත් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. පුද්ගලිකාංශයටත් සාල් ආනයනය කරන්නට ඉඩ ප්‍රස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒ අනුව මේ වන විට රේගු වාර්තා අනුව පුද්ගලිකාංශයේ මෙට්‍රික් ටොන් 160,000 පමණ ආනයනය කරලා තිබෙනවා. 2022 යලකන්නේ සඳහා ගොවින් වෙත දේශීය කාබනික පොහොර සැපීම සඳහා වූ පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් දේශීය නිෂ්පාදකයන් විසින් නියම ප්‍රමිතියට අනුකූලව 2022 යලකන්නේ සඳහා සපයනු ලබන කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙකමගින් මිලදී ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. අද සීලු ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව පහළටම ඇද වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ ජනතාවට ආහාර සහ ඖෂධ සපයාගත නොහැකි තත්ත්වයක් වත්මන් පාලකින් උදාකර ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ කිරිනොච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. මේ මොහොත වෙන විට ජාතිවාදයේ ආගම්වාදයේ අවශ්‍යගෙන එය පාවිච්චි කරලා රටම කෑලි කෑලි වලට බෙදලා බලයගත්තු ආණ්ඩුව රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට බැරිව රට අන්ත පරිහානියට ලක් කරමින් සිටිනවා. පොදු ජනතාවට ලබාගත යුතුව තිබෙන ආහාර ද්‍රව්‍ය ටික ලබා ගන්න බෑ. කෘෂි කර්මාන්තයේ ගොවිතැන කරගෙන යන්නට බෑ. රට තුල බල ශක්ති අර්බුදයක් තිබෙනවා. අපිට අහන්නට ලැබෙනවා ඉදිරියේදී තව තවත් විදුලි විසන්දවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියලා. දුර්වල ආර්ථික කළමනාකරණය තුල රාජ්‍ය ආදායම අහිමි වීම තුල Moody's Fitch Standard & Poor කියන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලින් ලංකාව පහළට වැටුණා. මේ රට මේ පඹ ගාලේ පැටලෙව්වේ වීරත්වයේ විකුණලා සූරත්වයේ විකුණලා බලයට ආපු වැඩබැරි ආණ්ඩුවයි. මේ රට වැටි තිබෙන මහා අගාධෙන් ගොඩ ගන්නට සමගි ජන බලවේගී අපි සූදානම්. අපිට ඒ හැකියාව තිබෙනවා. අපිට ඒ දක්ෂතාවය තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.